1998 කාල්ටන් සහ යුනයිටඩ් තුන්කෝන් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගය ඕවල් පිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණා. අවසන් වටේට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින්ම පහර දුන් එංගලන්ත පිතිකරුවන් 17 වන පන්දුහාරයේ නිමා වෙද්දී කඩුළු එකක් දැවී ලකුණු 92ක් ලබා සිටියා. එම අවස්ථාවේදී එංගලන්තය නිමේ 18 වන පන්දුහාරය ක්‍රියාත්මක කිරීම සඳහා මුරලිදරන් කැදූ අවස්ථාවේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ටෝනි මැක්විලන් සහ ඉස්කෝලෙක් විනිසුරු ලෙස රෝස් එමර්සන් කටයුතු කළා. එම විනිසුරුවන් දෙපළ පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙන්නේ 1996 වසරේදී බ්‍රිස්බෙන් පිටියේදී කොදෙව්වන්ට එරෙහිව එක් දින තරගයකදී මුරලිදරන්ට එරෙහිව පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කළේ ඔවුන් දෙපළ වීමයි. මෙම තරගයේදී මුරලිදරන් 18 වන පන්දුවාරයේ 4 වන පන්දුව ක්‍රියාත්මක කිරීමත් සමගම ඉස්කෝලෙක් විනිසුරු ලෙස කටයුතු කළ එමර්සන් ඒ නිපන්දුවක් ලෙස සටහන් කර මුරලිදරන් පන්දුව දමා ගසන බවටත් සැක කරන බව වැඩිදුරටත් සඳහන් කළා. විනිසුරු එමර්සන් එම නිපන්දුව සටහන් කිරීම නිසා දැඩි ලෙස උරණ වුණ අර්ජුන රණතුංග ඔහු සමග බයින් බස් වීමෙන් පසුව සිය කණ්ඩායම රැගෙන ක්‍රීඩා පිටියේ 4 සීමාවෙන් නිවතට ගියා. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පුහුණුකරු රෝයි ඩයස් සහ කලමනාකරු රංජිත් ප්‍රනාන්දු උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව අර්ජුන සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ තරඟ තීරක පීටර් වැන්ඩමව් එහි පැමිණ අර්ජුන සමග සංවාදයේ යෙදුණා. එහෙම උතේ සිද්ධිය සමතයකට පත් වුණා. අර්ජුනට එරෙහිව විනය පරීක්ෂණයක්ද පැවැත්වුණා. එදා මුරලිදරන්ට සිදුණු අසාධාරණය හමු වේ. නොබියව හඬ නැගූ අර්ජුන සිහ සහෝදර ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවි ආරක්ෂා කළා. ඒ අයුරින් අර්ජුන මුරලිදරන් වෙනුවෙන් කතා නොකළා නම් ඔහුගේ ක්‍රිකට් දිවිය අකාලයෙන් නවතින්නට පවා ඉඩ තිබුණා.